ඕනෑම හරිද යම් කිසි ආගමකට යම් කිසි ජනවර්ගය කණ්ඩායමකට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවලිය දෙන අය නැත්නම් වෛරය පතුරවන්ට ක්‍රියා කරන අයට විරුද්ධව නීති අනුව පොලිසියට පීවර ගන්න කියලා කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කළා. ඒ අපේ ප්‍රතිපත්තිය යලි තහවුරු කිරීම පමණයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි 18 වෙනිදා ජනවාරි 8 වෙනිදා ජීවරුම් දුන්නේ විශේෂයෙන්ම මේ රටේ ප්‍රධානිය හැටියට සංහිඳියාව ඇතිකරන්න ජාතික එකමතාවය ඇතිකරන්න අවුරුදු 30ක යුද්ධයකට යෙදුණ අපි ඊට පස්සේ මේ රටේ ජනතාව එකතු කරලා ඉදිරියට යන්න තියෙන්නේ. මම සිංහලෙක් වෙන්න බෞද්ධයෙක් වෙන්න ආඩම්බරයි. ඒ වගේම ශ්‍රී ලාංකේයෙක් වෙන්නත් ආඩම්බරයි. ශ්‍රී ලාංකේය කැටියට මම හැම ආගමකටම ගරු කරනවා. හැම සංස්කෘතියකටම ගරු කරනවා. අපිට ශ්‍රී ලාංකික වෙන්න බෑ වෙනත් ආගම් වෙනත් සංස්කෘතිය දිහා බලලා වහෙලා දකින්නවන වෛර කරනවා. ඒ නිසා අපි අද ක්‍රියා කරන්නේ මේ රටේ ශ්‍රී ලාංකික සියලු දෙනාටම එක සමාන අයිතිවාසිකම් සමග සාමයෙන් ජීවත් වෙන්න අවස්ථා ලැබලා දෙන්න. මුස්ලිම් දේවස්ථාන හා ව්‍යාපාර ස්වල්පයකට පහර ගැහිම නිසා ඇති වුණේ තත්ත්වෙන් අපි පොලිසියට දැනුම් දීලා තියෙන්නේ. ඒ පිළිබඳ ක්‍රියා කළා අත්‍ය සමිතියකට පත් කරන්න. ඕනෑම ආගමකට ඕනෑම ජනවාර්ග කණ්ඩායමකට විරුද්ධව ක්‍රියා කරනවා නම් ප්‍රචණ්ඩ ක්‍රියාවලිය දෙනවා නම් ඒ අය ගැන විභාග කළා බලලා ඒ අය දැනට අත්අඩංගුවට ගන්න නැත්නම් උසාවියට ඉදිරිපත් කරන්න. ඒ අනුව පොලිසි විභාගකට ගෙන යනවා. සමහර අය උසාවියට ඉදිරිපත් කළා තියෙනවා. ඒක වැඩ කටයුත්තක්වත් අතහැරලා නැහැ කියලා මම කියන්න කැමතියි. අපි දැක්ක 2014 මේ රටේ වුණ ආගම් ભેදවල වලින් ඇති වුණ හානිය. අපේ රටේ එකමුතුභාවයට හානියක් ඇති වුණා. ඒ වගේම මේ රටේ කීර්තියට හානියක් ඇති වුණා. අපි හිතන්නට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. උවමනාවක් නැහැ. ඒක කරන් ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම පොලිසිය හා අදාළ අනෙක් ආයතන සියල්ලටම නීතිය සාමය ආරක්ෂා කරන්නට ක්‍රියා කරන්නට කියලා ඉල්ලා සිටිනවා. වමනානම් ඒ තැන් වලට අපිට වමනානම් අලුත් අදාළ නීතිත් සම්මත කරන්න පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා සම්මත කර ගන්නට සිදු වෙනවා.